ගී ගායන ශාස්ත්‍රයේ මූලාශ්‍ර හැටියට ගන්නවා නම් අපි ඒ මූලාශ්‍ර වල ඊටාම වැදගත් කොටස් තමයි ඔය සැහැලි ගායන අපි කලින් අහපු බණ ආරාධනාව වගේ වැ සැහැල්ල කියවෙනවා එතකොට අර සීපදේ ඇතුලේ ටීකා සීපදේ සැහැල්ලක් කියවෙනවා මේ සැහැලි ගායන ඉතාම වැදගත් වෙන අපේ ජන සංගීත ශාස්ත්‍රයේ අපි පරිශ්‍රණය කරනකොට මූලාශ්‍ර සොයාගෙන යනවනම් සැහැලි ගායන ඉතා වැදගත් වෙනවා ඒ වාගේම සීපද ඊට පස්සේ සීපද ගායනයත් සැහැලි ගායනයට වෙනස් නමුත් ඒක එක්තරා රිද්මානුකූල ස්වභාවයක් තියෙනවා රිද්මය අපි පෙන්වන්නේ නැහැ ඒක ගායනා කරනකොට ගායකයාට හිතේම එන එකක් ඉතින් ගැමියන් අතරේ භාවිතා වෙච්ච මේ ගායනා තුළ ඉබේම සිද්ධ වෙච්ච දේවල් තමයි මේ සීපදවලත් ඒ වාගේ ඔහුට ඕනෑ හැටියට විරාම තියලා ගායනා කරනවා. හැබැයි සීපද කියන්නේ එකම එක ක්‍රමයක් නෙමෙයි. රහසක් ක්‍රම තියෙනවා. එක එක කෙනාට එක එක විදිහට ගායනා කරන්න පුළුවන්. මාලේ මාලේ නොබණින් අපේ අම්මට තොපෙන් අපෙන් ताने किरी बीवाटा बुदुं से मा वैंदा वैंदा सिटु अम्माटा दें अपी आहन सीपदे අපට කියන්න බෑ අසවල් කාරණයට කිව්වා කියලා. නමුත් ඔහු සීපද කියන දන්න කෙනෙක්. ඔහුට පුළුවන් සමහර ඔය විදිහට නෙවෙයි තවත් විදිහකට උනත් ගායනා කරන්න. ඒක නිසා මේ සීපද ශාස්ත්‍රයේ තමන්ට ගායනා කරන්නේ මොකද්ද? සීපදයේ ගෙදර පිලේ පිල්කඩ උඩ ඉඳගෙන සඳෑවට කාන්සිය පාළුව යන සීපද ගායනා කළා. ඒක නිසා මේක මේ ශාස්ත්‍රයකට වෙන් කරලා අසවල් දෙන කෙනෙක්. සමහර ලාවට මේ පිල උඩ ඉඳගෙන යා කියන්න පුළුවන් බඹර සීපදයක්, පතල් සීපදයක්. एक आगे मतकेट है ना सीपदे गायना करना ए वागे मैं गायने करना सीपदे ए गैमिया तमाट पतक चलाट तमाट पुर्द पारदी आप वहां रटाव के गायना वे चहटी अभी सवान देव मैं गैमिया आगे मैं सीपदे एक ताम वेन सकती ना अभी एक हाल बल मुकात के රාහු tang tatang rahu andamin wat dilena swa tang tatang sura sak raj sak pimbina gati tong to tong gati no to tong rala nagina sato sing balang rang jala pita nau duwana